බොහෝ කාලයකට කලින් රාත්‍රී අහස දැන් වගේ දීප්තිමත්ව තිබෙන්නේ නැහැ. ඉතින් ඒ අන්ධකාරය නපුරු යක්ෂයන්ට මිනිසුන්ට කරදර කරන්න ප්‍රයෝජනවත් වුණා. කොහොම හරි රාත්‍රියේදී තරු බැබලෙන්න පටන් ගත්ත නිසා ආලෝකයෙන් වැළකී ඉන්න උන හින්දා මේ යක්ෂයන්ට තවත් මිනිසුන්ට කරදර කරන්න බැරි වුණා. තරු ගොඩ කාලක ඉඳන් රාත්‍රී අහස ආරක්ෂා කරනවා. රාජධානියක තරුණ කුමරියක් වුණ ස්ටෙලා සුන්දර රාත්‍රී අහස බලන්න ගොඩාක් ආස කළා. ඔයා තාමත් වෝවා ෆෑරි ටේල් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ඔයා මේ සිත්තද ගැන රාත්‍රී අහස ගැන දැනගන්නේ කොහොමද? ස්ටෙලාගේ කාමරය තරු වලින් සරසලා තිබ්බේ. කවදා හරි ඒ ඈත තරු දිහාවට යන්න ඇය සිහින මැව්වා. ස්ටෙලා, ඔයා අපහු රාජකීය පන්තිය මගහැරියද? ස්ටෙලා එයාගේ විනෝදාංශ ඇරෙන්න වෙන කිසිම දෙයකට හිත යොමු කළේ නැහැ. මේ ගැන එයා නිතරම එයාගේ අම්මා එක්ක රණ්ඩු වුණා. ඒ ත්‍රැජිනා හදිසියෙම බරපතල විදියට අසනීප වුණ නිසා ස්ටෙලාට ඒක නොසලකා හැරලා ඉන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒ හිටපු කිසිම වෛද්‍යවරයෙකුට රජිනගේ මේ අමුතු අසනීපය හොඳ කරන්න බැරි වුණා. රජිනා මේ විදියට අසනීප වෙලා හිටියොත් මුළු රාජධානියම ඉවරයි. ස්ටෙලාට තේරුණා එයාගේ අම්මා මෙච්චර කල් කොච්චර වැඩ කළාද කියලා. එතකොට මම කවදාවත් අමව ගණන් ගත්තේ නැහැ. අඳන්න එපා. මට පුළුවන් රජිනට උදව් කරන්න. මම තමයි අඳුරු සුරංගනාවිය. මට ඇහුණ ඔයා අඳනවා. අඳුරු සුරංගනාවියගේ මායාවත් එක්කම රජින එකපාරටම අවදි වුණා. ස්ටෙලා, ස්ටෙලා. ඒත් ඒක තාමත් මදි. රජින හොඳ කරන්න පුළුවන් තරුවල ශක්තියට විතරයි. ඒත් මම මගේ සම්පූර්ණ ශක්තිය පාවිච්චි කරලා ඉවරයි. අනේ, මං ඕන දෙයක් කරන්නම්. අම්මව ආයෙත් සනීප කරන්න. ස්ටෙලාගේ කරුණාව දැකපු සුරංගනාවිය එයාට අවස්ථාවක් දුන්නා. එයාගේ අම්මව හොඳ කරන්න නම් ස්ටෙලාට පෘථුවිය ළඟින්ම තියෙන තරු 7ක් එකතු කරගන්න සිද්ධ වුණා. තරු 7ක් නැති වුණාට අහස අඳුරු වෙන්නේ නැහැ කියලා හිතපු ස්ටෙලා ඒකට කැමති වුණා. තරු අහස ගොඩක් දුරින් තිබුණට ඒගොල්ලන්ගේ ආත්මය වලාකුළු වලටත් වඩා ඉහළින් තියෙන උද්‍යානයක තමයි තියෙන්නේ. කුමරිය උද්‍යානයේ ලස්සන ගැන ගොඩාක් සතුටු වුණා. හැම ගහකම තරුවක් තිබ්බා. හැම තරුවක්ම විශ්වයේ තරුවක් නියෝජනය කළා. ඔලු උස්සල බලපු ස්ටෙලාට ශීරපතේ වෙන කවදාටත් වඩා හොඳින් දැක ගන්න පුළුවන් වුණා. ස්ටෙලා ඉක්මනටම පෘථුවියට ළඟම තරුව වෙන සිකුරු තරුව හොයාගත්තා. ගහ උඩ තිබුණ බෝලය එයා හිතුවට වඩා ලස්සනට දිලිසෙන්න පටන් ගත්තා. ස්ටෙලා ලේසියෙන්ම සිකුරු තරුව උදුරගෙන එයාගේ තරු මල්ලට දාගත්තා. ඊට පස්සේ ස්ටෙලා බුද්ධ ග්‍රහය පැත්තට ගියා. බුද්ධ ග්‍රහය ඉරට ගොඩක් ළඟින් හිටපු නිසා ඒක ගොඩාක් රස්නේ වුණා. ලොකු රස්නේ නිසා කුමරිය ඉක්මනින්ම එහාට ගියා. මේ පෘථිවි තරුද මොනතරම් පුදුමාකාරද? ස්ටෙලා ලේසියෙන්ම ඊළඟ තරුව අඟහරුව එකතු කරගත්තා. කොහොමුණත් බුදු ග්‍රහය උදුර ගන්න උත්සාහ කරද්දිත් බුදු ග්‍රහය ලොකු නිසා ඒක ලබා ගන්න පුළුවන් උනේ නැහැ. ඒ ඔච්චර මුරන්න වෙන්න එපා. ආ! එතකොට ස්ටෙලා දැක්ක අහසින් තරු හතරක් අතුරුදහන් වෙලා කියලා. හා, අහස දීප්තිමත්ව තිබුණා නම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හා, මොකක්ද අර ගහ වටේ තියෙන්නේ? ඒ සෙනසුරු ග්‍රහලෝකයේ වටේට තියෙන පාවෙන ගල්. ඒව රවුම් පටියක් වගේ දුරට පේනවා. මේ අභ්‍යවකාශ පාෂාණ හරහා පියාසර කරනකොට ස්ටෙලා නොසලකිල්ලෙන් තමයි හිටියේ. ඒ නිසා එයා කලන්තෙ දැම්මා. එයාගේ ආත්මය අමුතු ලෝකයකට ගියා. ඒ සෙනසුරු ගස වටේ තියෙන වලල්ලද? මම ඉන්නේ සෙනසුරුගේ උඩද? ස්ටෙලා භයානක දෙයක් හොයාගත්තා. ඒ සෙනසුරු ග්‍රහයාගේ වගේම අනිත් ග්‍රහලෝකවලත් ජීවීන් ඉන්නවා කියලා. තරු හතරක් අතුරුදහන් වෙලා. අඟහරුවේ සෙනසුරුගේ ඉන්න මිනිස්සුත් අතුරුදහන් වෙලා. තරු සොරකම් කරපු කුමරිය ඇගේ සොරකම නිසා වෙන බලපෑම ගැන හිතුවේ නැහැ. ඇය බිලියන ගණනකගේ ජීවිත විනාශ කරලා. නෑ, එහෙම වෙන්න බෑ. මෙහෙම වෙන්න බෑ. ස්ටෙලා ගත්ත අඟහරු තරුවෙන් දැන් බිලියන ගණනක භයානක කෑ ගැසීම් ඇහෙනවා. ස්ටෙලා, රජින ගොඩක් දුර්වලයි. ඔයා ඉවරද? කුමරියට දැන් නවතින්න බෑ. ඇය ගොඩක් දුර ගිහිල්ලා තිබුණේ. මට සමාව වෙන්න. මට සමාව වෙන්න. ඊට පස්සේ ස්ටෙලා යුරේන සුදුර ගත්තා.
සීතල ගැන හිතන්නේවත් නැතුව එයා අන්තිම තාරකා වුණ නෙප්චූන් ව තුදුරගත්තා. ස්ටෙලා අන්තිම තරුවගේ බෑගයට දැම්මහම තරුවත් සහ අහස කළු පාට වුණා. කෝ තරු? ඒ ඔක්කොම කොහෙද ගියේ? ඔයාට දැන් තරු හතක් තියෙනවා. ඉක්මන් කරන්න ස්ටෙලා. ස්ටෙලාගේ හිතේ තිබුණේ එක සිතුවිල්ලක් විතරයි. ඒ යාගේ අම්මා බේරගන්න එක. ඒත් එයා දැන් ඒකේ නරක ප්‍රතිඵල දැක්කා. ලෝකයේ අඳුර ගිලිලා ගියා. භූතයින්ට නැගිටින්න අවස්ථාවක් හම්බුණා. ස්ටෙලා, තව වෙලාවක් නැහැ. ඉක්මන් කරන්න. ලෝකයේ තත්ත්වය මොකක් වුණත් ස්ටෙලා කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. එයාට ඕනුනේ එයාගේ අම්මා විතරයි. රජින ළඟට ගිය ගමන්ම ඇයව අවදි කරවන්න තරම් බලයක් මේ තරුමල්ලට තිබ්බා. ස්ටෙලාට හිතා ගන්න බැරි එක දෙයක් තිබ්බා. ඒ ගෑණි එයාමට හිංසා කර ඈත් වෙලා ඉන්න. දුවන්න ස්ටෙලා. දුවන්න බෑ පුංචි කෙල්ලේ. ඒ හැම දෙයක්ම මුල ඉඳන්ම අඳුරු සුරංගනාවියකගේ කුමන්ත්‍රණයක් වුණා. කාලයකට කලින් සුරංගනාවිය තරු සොරකම් කරන්න හිතාගෙන ඉඳලා තියෙනවා. එයාගේ සැලැස්ම ගැන දෙවිවරු දැනගත් නිසා ඔවුන් ඇයට එහෙ යාම වළක්වන්න තරු උයනට මැජික් මන්ත්‍රයක් දැම්මා. කොහොම වුණත් අඳුරු සුරංගනාවිය එයාගේ උත්සාහය අතෑරියේ නැහැ. මිය යන තරුවකින් රජිනට රිදවන්න සුදුසුම කාලය එනකන් ඇය බලාගෙන හිටියා. ස්ටෙලාගේ අසම්පූර්ණ තරු සොරකම් සැලැස්ම ප්‍රයෝජනෙට අරගෙන අඳුරු සුරංගනාවිය කපටි උපක්‍රම මේ බෑගේ ලොකු ශක්තියක් රැස් කරාට පස්සේ මුළු විශ්වයම ආලෝකයේ උරා ගන්නවා. ස්ටෙලාගේ උපක්‍රමයට අහු වුණා. දැන් අඳුරු සුරංගනාවිය මේ විශාල බලය පාවිච්චි කරලා ලෝකේ ලොකු විනාශයක් ඇති කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒ වෙනකොට දෙවිවරු නැයට ඉදිරියෙන් හිටියා. දෙවිවරු එයාගේ සැලසුම හොයාගෙන තරු වශී කළා. මේ නිසා සුරංගනාවිය ඒව ඇල්ලුවොත් එයාව සදහටම විනාශ කරන්න දෙවියන්ගේ මායාව ක්‍රියාත්මක වෙනවා. අඳුරු සුරංගනාවිය එයාවම විනාශ කරගන්න එයාගේ කෑදරකම නිසා රජින හොඳකරන එක ස්ටෙලාට අත්හැරලා දාන්න පුළුවන් වුණේ නැහැ. ඒත් මම තරු අත්හැරියොත් ලෝකේ අඳුරෙනුයි දුක් වේදනාවලිනුයි පිරෙල යන්නේ නැද්ද? එතකොට මමත් අඳුරු සුරංගනාවියක් වගේ කුරිරු වෙනව නේද? එහෙම කරන්න එපා මගේ දුවේ. ඔබ පසුතැවි. ආත්මార్థකාමී වෙන්න එපා. තරු අපහු අහසට යවන්න. ස්ටෙලාට නිදහසක් දැනුණා. තරු හොරගම් කරන්න ඇයට අයිතියක් නෑ කියලා ඇය තේරුම් ගත්තා. ඒ වගේම රජින කැමති වුණේ නෑ ලෝකයේ දුක් විඳිනවට. තමන්ගේ දුවට ජීවිත කාලයේ පුරාවටම වදහිංසා වෙන්න ඇය ඉඩ තිබ්බේ නෑ. ලෝකයේ කලින් තිබ්බ තත්ත්වයට ආවා. තරු ආයෙත් යක්ෂ කණ්ඩායම පරාද කළා. එයාගේ යහපත්කමට ස්තුති කරන්න එයාගේ මැජික් වලත් වෙනසක් වුණා. දෙවිවරු ඇයට තරුවක් දුන්නා. ස්ටෙලාට දැන් තරම් සතුටක් කවදාවත් ඇති වෙලා නැහැ. කුමරිය වෙනස් වෙන්න පටන් ගත්තා. රාජධානියටයි එයාගේ පවුලටයි කරන්න ඕන යුතුයකම් හොඳින් තේරුම් ගත්තා. ඔයා කවදම හරි හීන ලෝකෙට ගිහින් තියෙනවද? ඒ තමයි හැමෝගෙම හීන එකතු කරලා තිබ්බේ. දෙවියෙක් තමයි ඒක බලාගත්තේ. විසර්කා කුමරිය කොහොම හරි අතරමං වුණා. එයා දැනගෙන හිටියේ නෑ ඒකෙන් අනිත් අයට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි කියලා. ඉතින් මොකද උනේ? ඒක දැනගන්න අදත් වෝ ෆෑරි ටේල්ස් එක්ක එකතු වෙන්න. විසර්කා කියන්නේ ලස්සන ඒ වගේම දක්ෂ කුමාරිකාවක්. එයාට ඇලනා කියලා සහෝදරියක් හිටියා. ඒත් විසර්කා එයාට වැඩි ආදරයක් දෙන්නේ නැහැ. මොකද ඒ එයාගේ පුංචි අම්මගේ දුව නිසා. විසර්කා හැම වෙලේම හිතුවේ එයාගේ අම්මා ගැන. ඒ නිසා එයාගේ අම්මා මැරුණ දවස ගැන එයා හැමදාම බය හිතෙන හීන දැක්කා. හා ඔයාට හීනයක් පෙනුණද? ඒකෙන් ඔයාට වැඩක් නැහැනේ. මගේ අම්මා කියනවා නින්දට යන්න කලින් එක හීනයක් විතරක් කියලා හිතාගන්න කියලා. එතකොට ඔයාටම ඔයාගේ හීන පාලනය කරගන්න පුළුවන්ලු. ඒත් හීනේ අන්තිමට තියෙන ගේට්ටුවෙන් ඇතුළට යන්න එපා. ඒකනම් මාර විහිළුවක්. බිසර්කා ඇලනා කියපු දේ විශ්වාස කරේ නෑ වගේ පෙන්නුවත් එයාට ඕනුණා ඒක උත්සාහ කරලා බලන්න. මේක හීනයක් විතරයි. හීනයක්ම විතරයි. මේක නිකන් මොන විහිළුවක්ද? මම ඒක විශ්වාස කරේ කොහොමද? විශ්වාස කරපු නැති විදිහට බිසර්කට හීන ඇතුළට යන්න පුළුවන් වුණා.
එයාට ඕන විදිහට හැම දෙයක්ම පාලනය කළා. එකපාරම එයා දැක්කා අමුතු ගේට්ටුවක්. එයාට ඇලන කියපු දේ සම්පූර්ණයෙන්ම අමතක වුණා. ගේට්ටුවෙන් ඇතුළට ගියපු බිසර්කා දිලිසෙන ගහක් දැක්කා. ඒ තමයි මිනිසුන්ගේ හීන ආරක්ෂා කරන සිහින ගහ. එක පාරටම එයා දැක්කා ගහ උඩ තියෙනවා එයාගේ තාත්තගේ සිහිනේ. කුතුහලේ නිසාම ඒක ලං කරලා බලන්න එයා අතට ගත්තා. එපා, ඒක නවත්තන්න. හදිසියෙම තවත් එක්කෙනෙක් අනිත් පැත්තෙන් ඇවිල්ලා එළියට ගත්ත හීන තිබුණ තැනින් තව හීනයක් තිබ්බා. සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති බිසේකව හීන එළියට තල්ලු වුණා. ඒක හීනයක් විතරයි කියලා හිතලා බිසේකව ගැස්සිලා ගියා. කොහොම හරි එක පාරටම එයාගේ කාමරයේ අමුතු මිනිහෙක් ඉන්නවා එයා දැක්කා. ඔයා කවුද? ඔයා දන්නවද මොකද්ද කරේ කියලා? මම මොකද කරේ? ඔයා කවුද? ඔයා කොහොමද මගේ කාමරය ඇතුළට ආවේ? මම තමයි හීනගස බලා ගන්න කෙනා. මට කෙනෙල්ම් කියලා කතා කරන්න. මගේ වගකීම වෙන්නේ බියකරු හීන අයින් කරලා ලස්සන හීන ආරක්ෂා කරන එක. හැම රැයකම ලස්සන හීන ඒ ගහ උඩින්ම තියෙනවා. ඒ හීනේ තියෙන ශක්තිය අනිත් හීන වලට මාරු වෙලා ඒව අඳුරු වෙන එක වළක්වනවා. ඔයා ලස්සනම හීනේ එළියට ගන්න නිසා නපුරු සිහිනේ දෙවියෝ ඇවිත් එතන අඳුරු හීනයක් තිබ්බා. සරලවම කිව්වොත් ඔන්න ඕක තමයි ඔයාට උන දේ. ඉතින් නරක හීනයක් තිබ්බනම් මොකක් වේද? ඉක්මනට කියන්න මට. හීන ගහ අඳුරු වෙනවා. නපුරු හීනවල දෙවියෝ ඒකේ අයිතිකාරයා වෙනවා. එයා මිනිස්සුන්ව සදහටම නපුරු හීනවල හිර කරයි. ඔයාට ඒක හිතා ගන්නවත් බැරි වෙයි. මම ඒක දන්නේ නැහැ. ඇත්තටම මට සමා වෙන්න. ඒ වෙලාවෙම වගේ ඇලනා කුමරියත් කාටවත් කියන්නේ නැතුව එක පාරටම එතනට ආවා. ඔයා කෑ ගහන වැහුණා. ඔයා ආයෙත් බය හිතෙන හීනයක් දැක්කද? ඒත් කවුද? ඇලනා මේක කාට හරි කියයි කියලා බය වුණ බිසේකා ඇත්ත හංගන්න උත්සාහ කළා. මමයි මගේ යාළුවයි නාට්‍යයක් පුරුදු වෙනවා. ඔව්, මගේ යාළුවයි. ඊළඟ උත්සවයේදී පිය රජතුමාව පුදුම කරන්න තෑග්ගක් හදනවා. මෙච්චර වෙලා ගිහින් ආ තාමත් පුරුදු වෙනවද? අපි ඒකට හොඳට ලෑස්ති වෙන්න ඕනේ. හරි, ඔයා ඉක්මනට ඔයාගේ කාමරයට ගිහිල්ලා නිදාගන්න. ඔයාගේ නංගිට තාමත් ඔයාත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? ඔයා කොහොමද දන්නේ? මං ඒක එයාගේ හීනෙන් දැක්කා. අපේ වැඩේට ආයෙ යමු. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අපි දැන් ඉක්මනට එහෙට ගිහින් පරක් වෙන්න කලින් යාව නතර කරන්න ඕනේ. මට මගේ මැජික් බලය ගොඩක් නැති වුණා. ඒක නිසා මට කෙලින් මෙහෙට යන්න බැරි වෙයි. අපිට ආපහු එතෙන්ට යන්න පුළුවන් ඔයාගේ හීනෙන් විතරයි විසර්කා. ඒ නිසා ඔයා මට උදව් කරන්න ඕනේ එතෙන්ට යන්න. ටික වෙලාවකින් අන්තිමට දෙන්නම හීන ගහගාවට ආවා. ඒත් කෙනම් කොයි වෙලාවකවත් හිතුවේ නෑ එයාගේ ගහ මෙච්චර ඉක්මනට අඳුරු වෙලා යයි කියලා. හැමදේම හොඳට වෙලා තියෙනවා කියලා හිතපු බියකරු හීන දෙවියෝ සතුටින් පිටත් වුණා. ගහේ තිබ්බ එළිය නැති වෙලා ගියා. කෙනම්ගේ මැජික් බලය ටිකෙන් ටික නැති වුණා. ඒ දෙන්නම හිතෙන් වැටුණා. ඒ වගේම නරකම දේ වෙනකන් එයාලා බලාගෙන හිටියා. දැන් මේ ලෝකෙ මගේ. මේ භයානක හීනේ හැමින් රස විඳින්න. එක පාරටම බිසේකට හීන ගහෙන් හිනාවක් ලැබුණා. ඒ අහිංසක හිනාව ඇලනා කුමරියගේ. ඒ හීනට ඇත්තටම ලොකු බලයක් තියෙනවා.
ඉක්මනට එක ගහ උඩින්ම තියන්න ඉක්මන් කරන්න ඔයා පරක්කුනොත් මේ ලෝකේ සදහටම විනාශ වෙයි කුමරිය ඉක්මනටම එයා කියපු දේ කළා බියකරු හීන ගහ පාලනය කරපු නිසා එයාට උඩට පියාඹලා යන්න බැරි වුණා ඒ නිසා එයා තනියම උඩට නැග්ගා ටික වෙලාවක් යද්දි එයාට අමාරුවෙන් මැජික් ගහ මුදුනටම එන්න පුළුවන් වුණා ඒ වෙලාවේ නපුරු හීන දෙවියන්ට මොනවා හරි වෙනවා කියලා දැනුණා ඒ නිසා එයා ඉක්මනට ආපහු ආවා ආවට පස්සේ හැම දෙයක්ම දැකලා විසේකට පහර දෙන්න සූදානම් වුණා කෙනල් මොහුව නවත්තන්න එයාගේ ඉතුරු දුර්වල බලය පාවිච්චි කරන්න උත්සාහ කළා ඒත් ඒ වෙලාවේ නපුරු හීන දෙවියන්ගේ බලය වැඩි නිසා ලේසියම වගේ කෙනල්ම පැරද්දුවා විසේක දුකෙන් වගේ ඇනලගේ හීනේ බදාගත්තා එක පාරටම ඇලනගේ හීනේ එළිය වුණා ඒකේ ශක්තිය ඉක්මනින්ම හීන ගහවටේ මාරු වුණා ඒකට ස්තුතිවන්ත වෙන්න කෙනෙල්ට ආයෙත් එයාගේ මැජික් බලය ආපහු ගන්න පුළුවන් වුණා ඔහු ඉක්මනටම නපුරු හීන දෙවියන්ව පරාද කරලා ආයෙත් එයාගේ තැනටම යවුවා ඔයාට කරදර කරාට මට සමා වෙන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි කොහොම වුණත් ඔයා මට මේ ප්‍රශ්න විසඳන්න උදව් කළා ගොඩක් ස්තුතියි සමහර විට මම ආයෙත් එන්න ඕනේ මට හීන ගහ ආයෙ දකින්න බැරි වෙන එක ගැන මට කනගාටුයි ඔයාට ඕනම වෙලාවක මෙහෙ එන්න පුළුවන් ඇත්තටමද හැබැයි ඔන්න අපේ හීන අල්ලන්නේ නැත්තම් විතරයි ඇත්තටම මම වටින පාඩමක් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි මට දැන් කරන්න වෙන දෙයක් තියෙනවා ඒ විදිහට බිසේක සතුටෙන් හීනෙන් එළියට ආවා ඊට පස්සේ ආ ඉක්මනටම ඇලනාව හොයාගෙන ගියා. ඒ දවසෙන් පස්සේ ආ නංගිට වෛර කළේ නැහැ. එයා නංගිට තවත් ලං වුණා. ඒ වගේම එයත් එක්ක සෙල්ලම් කළා. හරිම අපුරුයි. මම ඊයේ රෑ මේක ගැන හීන දැක්කා. මන් දන්නවා. කුමරියට අන්තිමටම ඇලනාගේ අවංක ආදරය තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ මොහොතේ ඉඳන් එයා එයාගේ නංගිට ආදරෙන් සලකනවා කියලා එයා එයාටම පොරොන්දු වුණා. ඇයියේ චූටි ආලෝකමේ ලස්සන ගෑනු ළමයාගේ අත අල්ලන්නේ ඇයට මැජික් බලයක්වත් තියෙනවද එහෙනම් අද අපි මේ කතාව ගැන හොයලා බලමු එකමත්තක කාලෙක ගමක ලස්සන ගෑනු ළමෙක් හිටියා එයාගේ නම ලීනා ලීනා මේ ගමේ ප්‍රධානියගේ එකම දුව වුණත් එයා අහංකාර කෙනෙක් නොවි ගොඩක් අවංක කෙනෙක් වුණා ඒ වගේම එයා මිනිසුන්ට හැම වෙලේම උදව් කළා ඒ නිසා එයාට අනිත් හැමෝගෙම ආදරය ලැබුණා. පස්සේ කිසිම හේතුවක් නැතුව එයාගේ මේ පුංචි ගමට නියඟයක් ආවා. පොළව වේලිලා ගිහිල්ලා කෑම එන්නම අඩු වුණා. මිනිසුන් වෙනුවෙන් ආශිර්වාද ඉල්ලලා දෙවියන් වඳින්න පන්සලට යන එක එයාගේ තාත්තගේ පුරුද්දක් වුණා. මේ වතාවෙත් ඒක එහෙමම වුණා. ඒ වගේම ලීනත් එයාගේ තාත්තා එක්කම යාඥා කරන්න තීරණය කළා. කොහොම වුණත් එයාලා දෙන්න පන්සල ඉස්සරහට යද්දි එක පාරටම කළු වලාකුලක් ආවා. ඒ විතරක් නෙවෙයි එයාගේ පියා මාලිගාවට අඩිය දීප ගමන්ම අහසේ ලොකු අකුණක් වැදිලා එයාගේ තාත්තව ගල් පිළිමයක් බවට පත් වුණා. අනේ නෑ තාත්තේ ඇයි මෙහෙම දෙයක් වුණේ? ලීනා හැම කියපු ගමන්ම දේව මාලිගාවේ දේවතාවිය වුණ හෙස්ටියා දෙවඟන එතන පෙනී හිටියා. අඩන්න එපා වෙන ඕනම දෙයක් ඉල්ලන්න ඔයාගේ තාත්තා දෙවිවරුන්ට ගොඩක් අපහාස කරපු නිසා ඔයාලා හැමෝටම මේ දේ විඳින්න සිද්ධ වෙනවා මීට දවස් ගානකට කලින් ඔයාගේ තාත්තා පන්සල්ට ආපු වෙලාවක එයාගේ අතින් මං ගොඩක් කාලෙක ඉඳන් එකතු කරලා තිබ්බ ආධ්‍යාත්මික ගින්න බිමට පෙරළුණා ඒ විතරක් නෙවෙයි එයාගේ කඩුවෙන් මගේ ගිනි දැල්ල නිවල දැම්මා මේක කොහෙත්ම පිළිගන්න බෑ දේවතාවිය කරුණාකරලා මගේ තාත්තටයි මිනිසුන්ටයි සමාව දෙන්න
මගේ තාත්තා ඒකේ වැදගත්කම දන්නේ නැතුවයි එහෙම කරන්නේ නැත්තේ. ඉතින් කරුණා කළ මගේ තාත්තටයි ගම්වාසීන්ටයි මේ පීඩාවෙන් මිදෙන්න උදව් කරන්න. එයාලා අවුවේ ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම කෑම ඔක්කොම ඉවර වෙලා එයාලට තැන් තැන් වලට යන්න වෙලා තියෙනවා. ඒ නිසා මමත් කැමැත්තෙන්ම හැම දෙෙම දෙනවා එයාලා බේරගන්න. ලීනාගේ ආඥාවේ අවංකකම දැක්ක හෙස්ටියාගේ තරහ ටිකෙන් ටික අඩු වුණා. හරි මම ඔයත් එක්ක එකඟතාවයකට එන්නම්. ඔයාට ඒ නපුරු තාත්ත වෙනුවෙන් සමාවක් දීලා හැමෝම බේරගන්න ක්‍රමයක් විදිහට. ඔයා මට උදව් කරන්න සුරංගනා වනාන්තරයේ ජලය, ගින්දර ඒ වගේම ආලෝකය එකතු කරගන්න. එතකොට මට පුළුවන් වේ මේ මැජික් බලය වැඩි කරගන්න. ඔයා මේ වැඩේ ඉවර කරාම මං ඔයාගේ තාත්තවයි අනිත් අයවයි කරදර වලින් ගලවන්න. ලීනා හෙස්ටියාට ස්තුති කරලා ගෙදර ගියා. එයා එයාගේ බඩුයි තාත්තගේ කඩුවයි අරගෙන පිටත් වුණා. දුෂ්කර මාර්ගයක් හරහා ගියපු ලීනා අන්තිමට සුරංගනා කැලේ දොර හොයාගත්තා. ඒත් ගේට්ටුව මුරකරන දෙවියන් ඇයට කැලේට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. කරුණාකර මට කැලේට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. මට හෙස්ටියා දේවතාවියට මායා බලය ආයමත් එකතු කරගන්නයි මගේ තාත්තවයි ගමේ අයවයි බේරගන්න ඕනේ. හොඳයි. ඔයා වෙන සාමාන්‍ය පුද්ගලයෙකුට මේ කැලේට ඇතුල් වෙන්න බෑ. පිට වෙන්න. දෙවියෝ ඔහුගේ අතේ තිබ්බ කඩුව අරගෙන ලීනාට තර්ජනය කළා. මට සමා වෙන්න. ඒත් මගේ තාත්තයි ගමේ මිනිස්සු ඉන්නේ අනතුරේ. ඒ නිසා මට ඔයා කියන දේ අහන්න බෑ. ඒ නිසා ලීනා යාගේ තාත්තගේ කඩුව එළියට අරගෙන දෙවියන්ට විරුද්ධව නැගී සිටියා. ලීනාගේ කඩුව දැක්කට පස්සේ දෙවියන් පුදුම වෙලා එයත් එක්ක සටන් කරන එක නතර කළා. ඔයාට කොහෙන්ද මේ කඩුව හම්බුනේ? මම මේක තෑගි කරේ මේ කැලේ මිනිසුන්ට පිහිට වුණ හොඳ හිතක් තිබ්බ මිනිස්සෙකුට. ඒ මගේ තාත්තා. ඒත් මගේ තාත්තා තින් නොදෙනවත්ව හෙස්ටියා දේවතාවියට වැරද්දක් වෙලා දැන් ගලක් වෙලා ඉන්නවා. සුරංගනා කැලේ ඉන්න ආත්ම තුන හොයාගන්න මට උදව් කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඔයා ඔහුගේ પરම්පරාවේ කෙනෙක් කියලා මට පේනවා. ඔයා මෙච්චර ශක්තිමත්, ඒ වගේම මේ කඩුව පාවිච්චි කරන්න පුළුවන් උනේ ඒ නිසා. හරි මං එහෙනම් ඔයාට යන්න ඉඩ දෙන්නම්. ඒත් හොඳට මතක තියාගන්න, පිරිසිදු අරමුණකුයි අවංක හදවතකුයි තියෙන කෙනෙක්ට විතරයි ඒ ආත්ම තුනම එකට කරන්න පුළුවන් වෙන්නේ. ඔයාට ගොඩාක් ස්තුතියි. මට ඒක තේරුණා. ලීනගේ ඇස් දෙක බලාපොරොත්තුෙන් පෙරලා තියනවා දැක්ක දෙවියන් ඇයව වහාම ආත්ම තුන තියෙන කැලේට එක්කගෙන ගියා. මම මෙහෙ ආවේ කිසිම නරක අරමුණකින් නෙවෙයි. මට ඕනේ මගේ අහිංසක මිනිසුන්වයි මගේ තාත්තවයි බේරගන්න, ඔයාලගෙන් උදව් ඉල්ලගන්න. ඒ නිසා ඔයා මගේ ඉල්ලීම තේරුම් අරගෙන මගෙත් එක්ක ආයෙත් පුංචි ගමට යන්න එන්න පුළුවන්ද? ආත්මයන් කඩුව දිහා බලලා මේ ඉල්ලීම තේරුම් අරගෙන ඇයගේ අත්තුඩට ඇවිල්ලා දීප්තිමත්ව බැබළුණා. ලීනට ගොඩාක් සතුටු හිතුණා. ආරක්ෂක දෙවියන්ට ස්තුති කරලා ඉක්මනින්ම අපහු ආවා. ඇය දේවමාලිගයට ආව ගමන්ම හෙස්ටියා දේවතාවියට ආත්මයන් තුනම බාර දුන්නා. කොහොමුණත් දේවියව කෙලින්ම ඇල්ලුවේ නැහැ. ඒව මල්ලකට දාගත්තා. ආත්මවල පාට වෙනස් වෙනවා දැක්ක ලීනට අමුත්තක් දැනුණත් කිසිම දෙයක් අහන්න ඇයට වෙලාවක් තිබුණේ නැහැ. එක පාරටම දේවමාලිගයේ වටේට කළු දුමක් ඇති වුණා. ඒ වගේම ඇය ඉස්සරහ හිටපු හෙස්ටියා දේවතාව යක්ෂ රජෙක් බවට පත් වුණා. ලීනා තමාට බාධා කරයි කියලා හිතලා ඔහු ලීනගේ තාත්තව බිමට විසිකලා. අන්තිමට ආත්මයන් ටික මගේ අතේ. දැන් මේකේ ඉන්න කාටවත් බෑ මාව නවත්තන්න. ඊනගින්වත් හිතන්න බෑ. ඒ වගේම මීට කලිනුත් යක්ෂ රජතුමා ලීනගේ තාත්තව දුර්වල කරලා දෙවියන්ගේ ගින්න නිවන්න ඔහුව මෝහනය කරලා තිබ්බා කියලා පැහැදිලි වුණා. ඒ වගේම යක්ෂ රජතුමා මිනිසුන්ගේ ජීවිතත් අඳුරු කළා. ලීනා අවංක හදවතක් තියෙන දක්ෂ කෙනෙක් කියලා දැනගත්තාම හෙස්ටියා දෙවඟන වගේ වෙස්වලාගෙන ඇවිල්ලා ලීනාගෙන් සුරංගනා කැලේ ආත්ම ටික ඉල්ලුවා. ආත්ම තුන එයාගේ අතට ලැබුණට පස්සේ ඔහු ඒ වගේ මැජික් බලය නැති කරලා ඒවා අඳුරු මැජික් බවට හැරෙව්වා. ආත්ම තුන පාලනය වෙලා තියෙනවා කියලා දැනගත්ත ලීනා අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන බෑගේ නැවත ලබා ගන්න උත්සාහ කළා. ලීනා එයාගේ අත්වලින්
කෙනෙක් ආත්මය අල්ලන්න හැදුවත් ඒ වෙනකොට දේව සම්පූර්ණයෙන්ම නරක අතට හැරිලා යක්ෂ රජතුමා යටත් කරගත්තා. ඒ වගේම ඉක්මනටම ආත්මයන් තමන් ගාවට ගන්න වැඩ කළා. ඒ වගේම හැමතැනම විනාශ කළා. ලීනා මේවට බය වුණා. ඒ වගේම එයාගේ තාත්තවයි මිනිසුන්වයි බේරගන්න බැරි වුණ එක ගැන එයා වේදනාවෙන් හිටියේ. මට පුළුවන් හැමදේම කළා. ඒත් යක්ෂ රජතුමාට විරුද්ධව සටන් කරන්න මං වගේ සාමාන්‍ය කෙනෙක්ට බෑ. මගෙන් වැඩක් නෑ. නෑ ලීනා, වා හොඳට සටන් කළා. මට විශ්වාසයි ඔයා මේක ලේසින් අතාරින්නේ නෑ කියලා. තාත්තේ, ඒ ඔයාද? ලීනට උත්තරයක් විදිහට ගල් පිළිමෙන් කිසිම සද්දයක් ආවේ නෑ. ඒ තෑ තාම ධෛර්යමත් වෙන්න උත්සාහ කළා. මං දන්නව ඔයාට දැන් මට උත්තර දෙන්න බෑ. ඒත් ඒ වචන මාව ශක්තිමත් කරා. ඒ වගේම මේක මෙහෙම ඉවර වෙන්න දෙන්න බෑ කියලා අදිෂ්ඨානයක් දුන්නා. ඊට පස්සේ ලීනා අමාරුවෙන් කඩුව අරගෙන යක්ෂයා ගාවට දුවගෙන ගියා. සටනේදී අය යක්ෂයාට විරුද්ධව උපායශීලීව ක්‍රියා කළා. ඒ වගේම ආත්මයන් තුන බේරගන්න කඩිසරව වැඩ කළා. ආත්මයන් තුන ටික ටික යාළගේ කලින් තත්වයට ඇවිල්ලා අඳුරු පාට නැති වෙලා භූත රජතුමාව පරාද කරන්න ලීනට උදව් කළා. එපා! අන්තිමේදී යක්ෂ රජතුමාව අතුරුදහන් වෙලා හෙස්ටියා දේවතාවිය නිදහස් වුණා. ඊට පස්සේ දේවතාවිය ආත්මයන් තුන එකතු කරලා ලීනගේ තාත්තා ඩේවිඩ්ව ආයමත් මිනිසෙක් කළා. ලීනා, මේ ගමනේදී ඔයාගේ ධෛර්යය ඒ වගේම අනිත් අයට උදව් කරන්න තියෙන හැකියාව ඔයා ඔප්පු කරා. ඒ නිසා මම ඔයාට ජල ආත්මය ලබා දෙනවා. ඒ වගේම ඔයාට මාත් එක්ක එකතු වෙලා මේ භූමිය ගොඩක් හොඳින් පාලනය කරන්න පුළුවන් කියලා මං හිතනවා. ඒක මට සතුටක්. ඊට පස්සේ ලීනා සතුටින් එයාගේ තාත්තා එක්ක එකතු වෙලා මිනිසුන්ට ජලය ලබා දෙන්න ජල ආත්මය පාවිච්චි කළා. අන්තිමේදී ලීනා හැමෝමත් එක්ක සතුටින් හැමදාටම ජීවත් වුණා.